කාන්තාවන්ට මම අපහසුතාවයකට පත් කරේ නැහැ. කාන්තාවන් අපහසුතාවයකට පත් කරගන්න කාන්තාවන් විසින්. 20යි 21 නොවැම්බර් 20 වන දින අයවැය දිවෙනිවර කීමේ විවාදයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටියාරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජයරත් මහත්මියගේ සහ පාර්ලිමේන්තුවෙන් පිටස්තර කාන්තාවගේ නම් සඳහන් කරමින් මෙම උත්තරීතර සභාවට අගෞරවයක් වන අයුරින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් සිදු කරන ලද කතාව සම්බන්ධයෙන්ද ඊයේ දින එනම් නොවැම්බර් 22 වන දින උදෑසන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදයේ විසින් හමුවීමෙන් අනතුරුව ගරු රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය විසින් ඒ සිද්ධිය පිළිබඳව සභා ගර්භයේදී මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයේ ගැඹුරින් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මෙම ගරු සභාවේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ගරු තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභා ගර්භයේදී කරන ලදේම අශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතරම මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරනු ලබන කතාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටියාරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි. තවද මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරයන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන්නේ නම් ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වා ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මට සිදුවන බව ගරු කථානායකතුමනි, අපි කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය හැටියටත් ඒ වගේම රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය මෙතන මේ අවස්ථාවේ නෑ, පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඊයේ අපි මුණ ගැහුණා වගේම එතුමියගේ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමා දැන් නිවේදනයක් නිකුත් කරා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම තිබෙන නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරේ එතුමියට වෙච්චේ හානියට අඩුගානේ මොකක් හරි ප්‍රකාශයක් හරි මේ ඒ අදාළ මන්ත්‍රීවරයා ලබා දෙන්න කියලා. මොකද මේක දිගින් දිගටම දැන් මීට ඉස්සෙල්ලා කැබිනට් ඇමතිවරයෙක් මේ ගැන කතා කරා. හැබැයි එතකොටත් එතුමිය ඒ වෙනුවෙන් කතා කරපුවම කිසිම පියවරක් තිබුණේ නැහැ. දැන් එදා මූලාසනයට මන්ත්‍රීතුමා කියලා තිබුණේ එතුමට ඇහුන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය දිගට පාලනය කරන්න නම් මේ වගේ දේවල් හැමතිස්සෙම මේ වෙන එක විශේෂයෙන්ම මේ අදාළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අපි ඔක්කොම දන්නවා. ඉතින් කාන්තා මන්ත්‍රීවරියක් හැටියට තනියම එතුමිය පුදුම කැපවීමෙන් මහන්සියෙන් බොහොම ගෞරවාන්විතව ජීවත් වෙන කෙනෙක් හැටියට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මීට වැඩිය යම් දෙයක් එතුමියගේ වරප්‍රසාදයේ කඩවීම වෙනුවෙන් කළා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම ආණ්ඩුපක් සංවිධායකතුමාට දැනුම්. ඔව්. යෝගේ මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමායි කතාව එහෙලා දැකලා තියෙනවා. නමුත් ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරන වගකීම විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරුන්ට පැවරුවා. ඒක කරන්න අපිට බෑ. ඒක කරන්න ඕන මූලාසනේ. මූලාසනේ තමයි කියන්න ඕන මේ වචන හරි මේ වචන වැරදි කියලා. මම ඔබතුමාට ඊයේ කිව්වා අපේ රෝහිණී මැතිගේ කතා කරනකොට නලින් මන්නාර මැතිතුමා නැගිටලා කිව්වා ඒ වචන වැරදි ඉවත් කරන්න කියලා. මූලාසනේ හිටපු මන්ත්‍රීතුමා කිව්වා මට කියපු නරක වචන ඇහුන්නේ නැහැ කියලා. ඉතින් මූලාසනේ තමයි මේ නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පාලනය කිරීම පාර්ලිමේන්තුවටම බාර දෙනවායි කියලා. තමන්ගේ කණ්ඩායමේ හැසිරවීම සංවිධායකතුමා වශයෙන් ඔබතුමාගේ කණ්ඩායම හැසිරවීම ඔබතුමා පාර්ලිමේන්තුවේ මූලාසනයේ මන්ත්‍රීවරයා හැමතිස්සෙම ඉන්නවනේ. එතුමාට තමයි වක්කීම තියෙන්නේ. මම ඔබතුමාට ඊයේත් කිව්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඔබතුමා හොඳට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලන්න. කතරගමට මේසෙකුත් නැහැ, නිලධාරීන්ට මේසෙකුත් නැහැ. මොකද ඒ මං ඇහුවා ඇයි මේ මේස දාලා නැත්තේ කියලා. ඒගොල්ල කිව්වා මේස දාලා නැත්තේ මූලාසනේ ඉන්න එක්කදයි නිලධාරී කතාව අහගෙන ඉන්න බෝඩ. They have to listen. ඒක හරි. ඒතකොට ඒකයි මම කියන්නේ. නමුත් මම කියන්නේ නිලධාරීන් කතාවට අහගෙන ඉඳලා
කතානායකතුමට උපදෙස් දෙන්න ඕන මේ කතා හරි මේ කතා වැරදි කියලා. ඒකට වෙන්නේ නේ බගමුතුට පක්ෂ දායකරැස් වීම කිව්වනේ ඔක. පැහැදිලිවම ඔබතුමා කියන කාරණයට මම එකඟයි. නමුත් සංවිධායක උරුම වශයෙන් දෙන්නෙක් පත් කළා තියෙන්නේ ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂයටයි. මේ සම්බන්ධයෙන් තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කර ගැනීම සඳහා. නැතුව මේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ සොයා බැලීම විතරක් නෙමෙයි. ඔව් මන්ත්‍රීතුමා ඔබතුමාගේ පැහැදිලි කරනවා නම් හොඳයි. ඔව් සමා වෙන්න කතානායකතුමනි. ඊයේ දවසේත් මගේ නම ප්‍රකාශ කරමින් මම මේ පාර්ලිමේන්තුවේ කරපු අයවැය විවාදයේදී කරපු කතාව සම්බන්ධව කාරණා කීපයක් මුල් කරගෙන විපක්ෂයේ අපේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමිය මට තේරෙන්නේ නැහැ මගේ කතාවේදී මම එක දෙයයි මම එක ප්‍රශ්නයයි අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමියගෙන් සහ ඔය කෑගහන විපක්ෂයේ සංවිධායකතුමාගෙන් සහ මම කතානායකතුමාටත් මතක් කරන්නේ කතානායකතුමනි මම කියපු අසභ්‍ය වචනේ මට කියන්න මට ඒක 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 නෑ මට පැහැදිලි කරන්න දෙන්න කතානායකතුමනි මට මේක පැහැදිලි කරන්න දෙන්න මම කියපු මම මගේ කතාවේදී මට පැහැදිලි කරන්න දෙන්න පොඩ්ඩක් මම අහගෙන ඉන්නේ ඔයගොල්ලෝ කියන ඔක්කොම ඔබතුමා ඔයිට හොඳයි ඔබතුමා අතින් වැරදි වචනයක් කියනවා නම් මේක කනගාටු වෙන්නේ කියලා කිව්වා ගරු කතානායකතුමනි මගේ අතින් කාන්තාවන්ට අපහසුතාවයක් වෙන විදිහට ඇත්තටම වචනයක් පිට වුණා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕනේ හැබැයි මම අහන්නේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්දෙක් ඒ මම කියපු එලවලු විකුණන විදිහමට අර්ථකථනය කරන්න මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නෑ අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ කතානායකතුමනි මම කිව්වේ යහපත් සිතින් එතකොට කාන්තාවන්ට අහගන්න කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කරේ නෑ කාන්තාවන් අපහසුතාවයට පත් කරගන්න කාන්තාවන් විසින් මම බටු ගැන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මම වට්ටක්ක ගැන කිව්වම මම බතෝල ගැන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මට මේක තේරෙන්නේ නැහැ ඔබතුමා ඔයිට ඔයිට සමා වෙන්න කතානායකතුමනි ඔයිට වඩා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ රංජන් රාමනායක මහත්තයා අයිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට අපහාසාත්මකව කතා කරනකොට රංජන් රාමනායක මහත්තයත් එක්ක අර 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 මාතලේ මන්ත්‍රීතුමියගේ සම්බන්ධතා හඬපට එළියට එනකොට ඔය කාන්තාවන් කොහෙද හිටියේ ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් ගැන කෙලින්ම කතා කරා මේ පාර්ලිමේන්තුවේ පිටිපස්සෙන් ඉඳගෙන මගේ ෆ්‍රන්ට් සයිඩ් එකයි බෑක් සයිඩ් එකයි මහත්තයට විතරයි දෙන්නේ කිව්වා ඒව කියනකොට කාන්තාව ඉදිරිවස්ගම් කොහෙද තිබුණේ ඒ නිසා නෑ නෑ කතානායකතුමනි මේක සමාජ එහෙමමට අසාධාරණයක් කරන්න එපා හේතුව ඉයේ මම රෝහිණී මන්ත්‍රීතුමියට අවස්ථාව දීලා පාඩු හිටියා මට ඔබතුමා ගුවත් අවස්ථාව දෙනවා කියලා ඒ නිසා ගරු කතානායකතුමනි මේ අසාධාරණ වැඩේ මම මගේ කතාව තුල උඩ ඉඳලා පහළට විපක්ෂයට පහර දුන්නා මිසක් ඒ වගේම අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාවක් උපුටලා අරගෙන දැන් සැපද පොල් තියෙනවද ලාභද කියලා මං ඇහුව එතුමාට අයිතියක් තියෙනවා කියලා හැබැයි විපක්ෂයේ ඔය කියන මන්ත්‍රීවරිය අපේ මන්ත්‍රීවරුත් එක්ක ඔය කතාව කියලා තිබුණා එළියේ දැන් එළවලු කීයද එළවලු ලාභද කියලා ඒ නිසා මම එතුමියගේ නම පාවිච්චි කරලා ඇහුවා ඔබතුමිය කියලා තිබුණා එළවලු කතාවක් පොලේ තිබුණෝ මම එළවලු ගැන කතා කරා මිසක් කාන්තාවන්ට අපහසුතාවයට පත් කරන කිසි දෙයක් කතා කරේ නැහැ නැවත වතාවක් මම කතා කරන්නේ කියපු මම වල් නැහැ අහපු ඔබ වල් වුණාට මට කරන්න දෙයක් නැහැ කරුණා කරලා මම සමාව ගන්නවා ජාතියෙන්ම මම ජාතියෙන්ම සමාව ගන්නවා මට පැහැදිලිව ඊයේ සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ ඔබතුමිය සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයාට කරපු චෝදනාව පොර සම්බන්ධව වංචාවක් වුණා කිව්වා ගණන් මිනුම් කිව්වා පොඩකින් ගණන් මිනුම් කිව්වා හැබැයි සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරේ ගණන් මිනුම් සහිතව පොඩකින් අගදානකතුමනි ගණන් මිනුම් සහිතව හැබැයි පොඩකින් මට ඉවර කරන්න දෙන්න ඒ ගණන් මිනුම් එක්ක ඉදිරිපත් කරා වගේ ඔබතුමිය පැහැදිලිව මට කියන්නේ මම තවතුමිය ඔබතුමියත් කියන්නේ කාන්තාවන්ට අපහසුතාවයක් පත්වෙන විදිහට මම කියපු පරුස වචනේ මොකක්ද කියලා ඔබගේ කටින් මට කියන්න මං එදාට පිළිගන්නා බොහොම ස්තුතියි ෆර්නාන්ඩෝ පුල්ලේ මන්ත්‍රීතුමිය ඉල්ලනවා ගරු කතානායක තුමනි මේ කාන්තා සංසදයේ සභාපතිතුමා තුමිය හැටියට මට වගකීමක් තියෙන ඔබතුමාගෙන් ඉල්ලන්න මේ සභාගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225. ඒ නිසා මේ 225ට අදාළව කරුණු කාරණා මිසක් ඊට පරිබාහිරව ඉන්න කාන්තාසා පුරුෂයන්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා
මම ඔබ තමුන්නාසෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මොකද සභාවේ උත්තරීතර බව රැකෙන 225 දෙනාගේ හැසිරීම අනුව අද රටම බලාගෙන ඉන්නවා දරුව බලාගෙන ඉන්නවා එස විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරිය ඉන්නේ 12යි බොහොම අමාරුවෙන් මේ කාන්තා අද අපි දේශපාලනට ගේන නිසා මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වක්‍රාකාරව හරි එවැනි ප්‍රකාශ කියනවා අපි සම්පූර්ණ මේක හෙලා දකින්න ඊට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඔබ තමුන්නාසේගේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ස්වාමි ස්තුතියි. ගරු කතානායක තුනේ ස්ථාවර නියෝග 77-1-8 යම් මන්ත්‍රීවරු මූලාසනයේ අධිකාරිය නැතකීම හෝ නිරන්තරයෙන්ම නිතමතාම හෝ අනයාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩ ගැතුන බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ ප්‍රීති අනලෙස භාවිතා කිරීම වර්ධ කරනු ලැබ ආස්ථාවක කතානායකය විසින් එම මන්ත්‍රීවරයාගේ සභාවෙන් ඉවත් කරන්න පුළුවන් මම මේක සේරම කියවන්නේ නැහැ. එතකොට ගරු කතානායකතුමනි මේ වචන තුන දැන් අපි ආයෙ කියන්නේ අපිට කැතයි ලැජ්ජයි හිරිකිතයි. ඒ වචන තුන ඒකේ ඕන වචනයක යට අර්ථයක් ඇතුව කතා කරන්න පුළුවන්. ඔබතුමා මේ වචන තුන ආයෙ ඕනනම් කියන්න ගරු කතානායකතුමනි මේ අපි බබාලා නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බබාලා නෙමෙයි. දැන් කතානායකතුමත් පිළිගත්තා ඔබතුමා වරදක් කරයි කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි පැහැදිලිව අපි කියනවා එදා මෙයා චැලෙන්ජ් කරා එහෙම ඔප්පු කරොත් එයා මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා. දැන් තමුන්නාසේ ගරු සභාවට නිගරු කරන්න තු කරුණාකර යන්න ගෙදර. හරි හරි. යන්න ගෙදර. කරුණාකර යන්න මේ සභාවේ. ඔබතුමාට එහෙම. එංගලා යන්න. හරි බොහොම ස්තුතියි. ආදිත්‍යතුමාට මූලාසනෙ හිටියේ. ආ මූලාසනෙ හිටිය ආදිත්‍ය රාජපක්ෂ මහත්මයා කියන්න. කණායකතුමනි. ඔව්. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. ඊයේ දිනේත් අද දිනේත් මගේ නම විවිධ විදියට සඳහන් වෙලා මේ සභාවේ කතා වෙලා තිබුණා. ඒ නිසා මගේ වගකීමක් තියෙනවා. ඒ වෙලාවේ මා දුටු දේ මට හිච්ච දේ කියන එක මගේ වගකීමක් ඇටින මා දකිනවා. විශේෂයෙන් ගරු කතානායකතුමනි එදා මේ විවාදාත්මක ගරු කතානායකතුමනි කරුණාකරලා මන්ත්‍රීතුමාලා යන්න කරුණාකරලා යන්න මන්ත්‍රීතුමාලා ඉඳගන්න කරුණාකරලා යන්න කරුණාකරලා මන්ත්‍රීවරුන් ඉඳ ගන්න පුතුමාලා ආසන වලට යන්න පොයින්ට් 4 එක දෙන්න කලින් කරුණාකරලා යන්න මන්ත්‍රීතුමාලා ආසනෙට යන්න කරු කතානායකතුමනි මම හිතනවා නැවත වතාවක් කරු කතානායකතුමනි මම හිතනවා නැවත වතාවක් මගේ වරප්‍රසාද අහිමිවීමක් සිද්ධ වෙනවා මෙතන. අරු සභාපතිතුමිය කාන්තා සංසදයේ අපේ එතුමියත් පිළිගන්නවා මේ වක්‍රෝත්තියෙන් කාන්තාවන්ට කරපු අපහාසයක් විදිහට. ඔබතුමත් පිළිගන්නවා මේ වක්‍රෝත්තියෙන් කාන්තා අපහාසයක් සිද්ධ වෙනවා ලිංගික හිංසනයක් සිද්ධ වෙනවා. දැන් නියෝගයේ දුන්නා. මම ඒත් එක්කම කියන්න ඕනේ ගරු කතානායකතුමනි අවසන් කරන්න. අවසන් කරනවා. මෙතුමා ඒ වාක්‍ය නැවත වතාවක් කියන්න කිය කිය අභියෝග කිරීම තුළ නැවත වතාවක් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. මට අහගන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි ඔබතුමාට දියණියක් ඉන්නවා. දැන් ඔබතුමා නෑ පඩකින්න මිනිත්තු 5ක්. පඩකින්න මම මේ නැති වෙච්ච දේ ගැන කතා මිනිත්තු 5ක් ඔබතුමා කාලේ දුන්නා. ඒ වගේම ඔය පුටුවේ වාඩි වෙච්ච මන්ත්‍රීතුමා ඒ පිළිබඳව දක්වපු ප්‍රතිචාරයේ පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. ඔබතුමාට ස්ථාවර නියෝග යටතේ මේ පිළිබඳව මීට වඩා දැඩි තීන්දුවක් ගන්න හැකියාව තියෙනවා. මොකද මීට කලිනුත් මම තලතාතු කෝරළ මැතිණිය සම්බන්ධයෙන් තීරණේ වෙලෙදි මට අවවාද කරා මිසක එදා මේකට හරි තීන්දුවක් ගත්තනම් අද මේ දේ වෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕනේ. ඒ වගේම එතුමා මට තර්ජනය කරනවා හඬපටයක් ගැන කියලා. එතකොට මේ විදිහට අපිව කටවල් වහන්න මන් දන්නවා මේ වෙනකොට තාක්ෂණයේ දිනුයි ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ගරු කතානායකතුමනි මම අවසාන වශයෙන් අහනවා මේ රටේ ජනාධිපතිතුමාට කියලා පෙන්වන්න ඔය වාක්‍ය දීලා එතුමියගේ එතුමගේ මැතිණිය ඉස්සරහා මේක දාලා අහන්න පුළුවන්ද කියලා. ඔබතුමත් අම්මයි බිරිඳයි ඉස්සරහා මේක දාලා අහන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ ගෞරවයේ සභාවේ ගෞරවය රකින්න කියන එක මම නැවත වතාවක් ඉල්ලනවා. ඔව්. ඔව් සමින්දේසින මන්ත්‍රීතුමා මම වෙන කාරණයක් කියන්න මට ගරු කතානායකතුමනි ඔබතුමා ඉතාමත් වැදගත් කාරණයක් කතානායක නිවේදනයේ තුල කරා
ඒ පිළිබඳව අපේ සම්පූර්ණ ගෞරවය ඔබතුමාට තියෙනවා. ඔබතුමා උගත් බුද්ධිමත් පරිණත නායකයෙක් හැටියට කථානායකවරයා හැටියට පිළිඅරගත්තා. ඒ ඒක අසභ්‍ය අසභ්‍ය වාක්‍ය ඒ නිසායි වගකීම පාරුවා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත්. හැබැයි ගරු කථානායකතුමනි ඔබතුමා ඒක කැවලා පරීක්ෂණය කරලා ඒක වැරදි නිසා තමයි අසභ්‍යයි කියන කාරණේ තේරුම් අරගෙන යම් දඩුවමක් ඉස්සරහ දෙනවයි කියන කාරණේ ප්‍රකාශ කරේ. ඒ තුලම මේ මන්ත්‍රීවරයා මේ වැරද්ද කරා කියන කාරණේ ඔබතුමා ප්‍රකාශ කරාට පස්සෙත් ආයේ මොනවාද කරු කථානායකතුමනි හරි හරි එතනින් එතන නතර කරා.